අයිබන් කියලා පිළිගන්නවා. අදා ටික එකන YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවලා හැම කෙනෙක්ම. ඉතින් සති 3කට විතර පස්සේ තමයි මම අද ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්නේ. අද වීඩියෝ එක ලැප්ටොප් රිවිව් එකක්. හැබැයි මේක අන්බොක්සින් වීඩියෝ එකක් නෙවෙයි. මම මේ ලැප්ටොප් එක අරගත්තේ ජුනි මාසේ 18 වෙනිදා. එතකොට අද දවසේ කියන්නේ මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ ජූලි මාසේ 11 වෙනිදා. ඉතින් ලැප්ටොප් එක මාසයක් විතර පාවිච්චි කරලා බලලා user experience review එකක් තමයි මම අද අරගෙන එන්නේ. එහෙනම් අපි බලමු මොකද්ද මගේ අලුත් ලැප්ටොප් එක, ඒ වගේම කොහොමද මේකේ features, ඒ විතරක් නෙමෙයි මේකේ හොඳ නරක මොනවද කියලා. මේ තමයි මම අලුතින් ගත්ත HP ලැප්ටොප් එක. මේකේ මොඩල් එක 15S-DU1014TU. ඉතින් ටිකක් කියවගෙන අමාරු මොඩල් නම් එකක් තියෙන්නේ. ඒ වගේම ලැප්ටොප් එකක් ගන්න හොඳ නැතිම කාලෙකදී තමයි මම මේ ලැප්ටොප් එක ගත්තේ. මොකද පහුගිය කාලේ තිබුණ ග්ලෝබල් පැන්ඩමික් එකත් එක්ක මේ වෙනකොට ගොඩක් ඩිවයිසස් වල මිල වැඩි වෙලා තියෙනවා ලංකාව ඇතුලේ. ලංකාව විතර නෙවෙයි ගොඩක් රටවල මේ ප්‍රශ්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ලැප්ටොප් එක මම ගත්තේ රුපියල් 88,000කට. Core i3 10th generation laptop එක. ලැප්ටොප් එකේ මම වැඩිපුරම කැමතින feature එක තමයි මේකේ තියෙන IPS display එක. ඒ ගැන අපි පස්සේ කතා කරමු. ඊට කලින් අපි කතා කරමු ලැප්ටොප් එකේ තියෙන ports මොනවද, ඒ වගේම මොන වගේ features ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ මේක අන්බොක්සින් වීඩියෝ එකක් නෙමෙයි. නමුත් ඉස්සෙල්ලම අපි බලමු මේ ලැප් එකත් එක්ක බොක්ස් එකේ එන්නේ මොනවද කියලා. ඉස්සෙල්ලම බොක්ස් එක ගැන බැලුවොත් බොක්ස් එකේ සයිඩ් එකකින් අපිට බලාගන්න පුළුවන් ලැප්ටොප් එකේ ස්පෙසිෆිකේෂන්. ඊළඟට බොක්ස් එක ඕපන් කරාට පස්සේ ඉස්සෙල්ලම මම එළියට ගත්තේ පවර් ඇඩැප්ටර් එක. මේක වොට් 45ක ස්මාර්ට් AC ඇඩැප්ටර් එකක්. මේකත් එක්කම වර්ග දෙකක පවර් කෝඩ් දෙකක් එනවා. ඔයා පාවිච්චි කරන වෝල් සොකට් එක අනුව ඔයාට අවශ්‍ය කේබල් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට මම එළියට ගත්තේ සෙටප් ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක. මේකේ තියෙන්නේ ලැප්ටොප් එකේ බේසික් කනෙක්ටර්ස් ගැනයි, ඒවා පාවිච්චි කරන විදිය ගැනයි සරල පැහැදිලි කිරීමක්. ඊළඟට ඔන්න මම එළියට ගත්තා ලැප්ටොප් එක. ඔයාලට පේනවා ඇති මේ ලැප්ටොප් එකේ ගොඩක්ම රිච් ෆිනිෂින් එකක් තියෙනවා. ඒ වගේම ගොඩක් ස්ලිම්, කිලෝ 1.74ක විතර ගොඩක්ම සහැල්ලු ඩිවයිස් එකක්. මේ මොඩල් එකේ ඉන්නේ සිල්වර් කලර් ලැප්ටොප් එකක්. කීබෝඩ් එකේ කලර් එකෙන් තමයි වෙනස් වෙන්නේ. මේකේ කීබෝඩ් එක සිල්වර් කලර් එකනේ බ්ලැක් කලර් එකනේ දෙකෙන් මේ තියෙනවා. ඒ දෙකෙන් මම ගොඩක් මාස උනේ සිල්වර් කලර් එකට. ඒ නිසා මම තෝරගත්තේ සිල්වර් කලර් ලැප්ටොප් එක. මුලින්ම මේ ලැප්ටොප් එකේ තියෙන දේවල් ගැන කතා කරන කලින් අපි මේකේ නැති දේවල් ගැන කතා කරමු. පළවෙනි දේ තමයි මේකේ ෆින්ගර්ප්‍රින්ට් ස්කෑන එකක් නැහැ. ඊළඟට ඔප්ටිකල් ඩ්‍රයිව් එකක්, ඒ කියන්නේ DVD රයිටර් එකක් නැහැ. මේ වෙනකොට අලුතෙන් එන ගොඩක් ලැප්ටොප්ස් එන්නේ මේ ඔප්ටිකල් ඩ්‍රයිව් එක නැතුව. මොකද මේක වැඩි පාවිච්චි වෙන්නේ නැති නිසා. හැබැයි ඔයා නිතරම CD DVD එක වැඩ කරන කෙනෙක් නම් මේ ලැප්ටොප් එකට යන්න කලින් ටිකක් හිතන්න වෙනවා. හරි, දැන් අපි ලැප්ටොප් එකේ පෝර්ට්ස් ගැන කතා කරමු. දකුණු පැත්තේ සයිඩ් එකේ ඉස්සෙල්ලම අපිට බලාගන්න පුළුවන් පවර් කනෙක්ට් එක. ඊළඟට USB type A. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදිහේ USB පෝර්ට්ස් දෙකක් තියෙනවා එක ළඟ. ඊළඟට තියෙනවා memory card reader එක. වම් පැත්තේ සයිඩ් එකෙන් අපිට බලාගන්න පුළුවන් RJ45 jack එක. ඒ කියන්නේ network port එක. ඊළඟට තියෙනවා HDMI port එක. මේකෙන් ඔයාට අවශ්‍ය වෙලාවකදී ලැප් එක ප්‍රොජෙක්ටර් එකකට සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට පස්සේ USB type C port එකක් තියෙනවා. දැන්ට නම් ගොඩක් දෙනෙකුට හිතෙන්න පුළුවන් මොකටද මේ USB C port එකක් තියෙන්නේ කියලා. හැබැයි අනාගතයේදී මේ USB C කියන්නේ අත්‍යවශ්‍යම වෙන port එකක් වෙනවා. මොකද මේක plug කරන්න ගොඩක් පහසුයි, ඒ වගේම data transfer speed එක වැඩි. ඒ නිසා බොහොම ඉක්මනින් ගොඩක් USB devices වලට මේ type C cable පාවිච්චි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඔයා අලුතෙන් ලැප්ටොප් එකක් ගන්නව නම් අනිවාර්යයෙන්ම බලන්න type C port එකක් තියෙනවද කියලා. හරි, USB port C එකෙන් පස්සේ තියෙනවා drive light එක. ඔයාගේ hard disk එක වැඩ කරනවා නම් මේ light එක on වෙනවා. ඊට එහා පැත්තෙන් තියෙනවා power indicate light එක. ලැප් එක පවර් ඔන් එකේ තියෙන හැම වෙලාවකම මේ ලයිට් එකෙන් ඔයාට එක බලාගන්න පුළුවන් ලිඩ් එක වහලා තිබුණ වෙලාවක වුණත්. අන්තිමට තියෙනවා හෙඩ්ෆෝන් මයික්‍රෝෆෝන් කොම්බෝ ජැක් එක. කීබෝඩ් එකට උඩින් වම් පැත්තේ තමයි පවර් බටන් එක තියෙන්නේ. මේ ලැප්ටොප් එකේ ගොඩක්ම හොඳ සවුන්ඩ් ක්වලිටි එකක් තියෙනවා මෙන්න මේ පවර්ෆුල් ඩුවල් ස්පීකර්ස් නිසා.
ඊළඟට බේසල් එකේ උඩින්ම අපිට බලාගන්න පුළුවන් HP ලගේ True Vision HD webcam එක සාමාන්‍ය ලැප් එකේ මිලත් එක්ක සංසන්දනය කරොත් මේ webcam එක හොඳ quality එකක තියෙනවා. webcam එකට දෙපැත්තෙන් තියෙනවා internal microphone දෙක. හරි, දැන් අපි ලැප්ටොප් එකේ processing devices ගැන කතා කරොත් මේකේ තියෙන්නේ Intel Core i3 10th generation Comet Lake වර්ගයේ processor එකක්. Intel ලගේ 10th generation processors වර්ග දෙකක් තියෙනවා Ice Lake, Comet Lake කියලා. මේ දෙකේ වෙනස දැනගන්න කැමති අයට මම පල්ලෙහා description එකේ link එකක් දාලා තියෙනවා. ඒකට ගිහින් ඒ වීඩියෝ එක බලන්න. 1TB hard disk එකක් එවැගේම 4GB RAM එකක් තමයි මේ ලැප්ටොප් එකේ තියෙන්නේ. මම මේ ලැප්ටොප් එක තෝරගන්න විශේෂම හේතුව උනේ මේකේ තියෙන IPS Full HD display එක. මොකද සාමාන්‍ය LED display එකකට වඩා ගොඩක්ම sharp, පැහැදිලි, හොඳ color accuracy එකක් තමයි මේ IPS display වල තියෙන්නේ. සාමාන්‍ය display එකක අපිට සිද්ධ වෙන ලොකුම අපහසුතාව තමයි ටිකක් side එකට වෙලා බැලුවොත් විශේෂයෙන්ම video එකක් වගේ බලද්දි display එකේ පැත්තකින් බලන් ඉන්න කෙනෙකුට colors burn වෙලා වගේ පේන එක. මෙන්න මේ අපහසුතාවය ඇති වෙන්නේ නැහැ මේ IPS display වල. display එකේ මොන පැත්තේ ඉඳන් බැලුවත් අපිට පැහැදිලි රූප දැක ගන්න පුළුවන්. අනිත් කාරණාව තමයි මේ display එක anti-glare display එකක්. ඒ කියන්නේ ලැප් එක ඉස්සරහින් තියෙන lights වල reflection එක display එකෙන් පේන්නේ නැහැ. ඉතින් laptop එකේ වැඩ කරද්දී ගොඩක්ම හොඳ experience එකක් තමයි මේ laptop එකෙන් ලැබෙන්නේ. laptop එකත් එක්කම genuine Windows 10 home operating system එක එනවා. මේ ලැප්ටොප් එකේ අඩුපාඩුවකට මම දකින එකම සහ නරකම දේ තමයි SSD එකක් නැති නිසා, ඒ වගේම RAM එක 4GB නිසා ලැප්ටොප් එක ගොඩාක් වෙලාවට slow වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම RAM එක upgrade කරගන්න වෙනවා 8GB වලට. ඔයා ටිකක් ලොකු softwares පාවිච්චි කරනවා නම් මේකට ලැප්ටොප් එකේ එක්ස්ට්‍රා RAM slot එකක් තියෙනවා. ඒ වගේම SSD එකක් දාගන්න ඕන කරන M.2 slot එකක් ලැප්ටොප් එකේ තියෙනවා. ඒකත් අප්ග්‍රේඩ් කරගත්තොත් ලැප්ටොප් එක ගොඩක්ම ස්පීඩ් කරගන්න පුළුවන්. හැබැයි මම තාම මේක අප්ග්‍රේඩ් කරේ නැහැ. අප්ග්‍රේඩ් කරාට පස්සේ ස්පීඩ් එක කොහොමද කියලා මම අනිවාර්යයෙන්ම කියන්නම්. ඉතින් අද මම මේ රිවිව් කරපු HP Core i3 10th generation ලැප්ටොප් එක ගැන ඔයාලට තවත් දැනගන්න අවශ්‍ය දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේම ඔයාත් මේ ලැප්ටොප් එක පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ අත්දැකීමත් කමෙන්ට් කරන්න. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම අතර බෙදාගන්න. එහෙනම් ඔයා තාම subscribe කරලා නැත්නම් මගේ ටෙකිකොනි channel එක දැම subscribe කරලා bell icon එක on කරලා තිබුණොත් මම ඊළඟ වතාවෙදී මේ වගේ video එකක් upload කරපු ගමන්ම ඔයාට ඒක notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් මම අදට ගිහින් එන්නම්. අපි ආයෙමත් හමු වෙමු අලුත් video එකකින්.